තාත්ත රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ප්‍රදීප් කුමාර දසනායක ඉන්න ඉන්න තරත්තාරිය වංශේ තිස්ස බණ්ඩාර විතාන විතාන නැද්ද නමක් කියන්න හයිය කතා කරන්න විතාන ඉන්නවද ආ මේක කටින් දෙන්න බලන්න මේ එස් ඩබ්ලිව් විශ්වාස ඔස්ලින් ආයතනයේ මුදල් තැන්පත් කරපු කෙනෙක් හැටියට අගතියට පත්වෙච්චි අපි අද සමීතියක් පිටව ගත්තා. ඒකේ කාර්ග සභාව හැටියට මේ අපි සියලු දෙනාම ඉන්නේ අද. ඒ අය තීරණයකට ආවා. මේ මාසේ 18 වෙනිදා අපි උද්ඝෝෂණයක් කරන්න ජාලියට විරුද්ධ ගලමෙන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට. අපි කියන්නේ අපි අගතියට පත්වෙච්චි ජනතාව හැටියට මේ හුරුළු ව්‍යාපාරයේ සියලු දෙනාම ගොවිතැන් කරලා හේන් රැකලා අලි රැකලා දාපු මේ ඔස්ට්‍රේලියා ආයතනයේ සල්ලි කෝටි 25කට කෝටි 30කට ආසන්න මුදලක්
හොස්ලින් ආයතනයේ අපි සියලු දෙනා තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල් ලබා ගන්න හොස්ලින් ආයතනයේ ප්‍රධානියාට ජාලියටත් යෝගමේ වසන්ත කියන එකේ ඊළඟ ප්‍රධානියාටත් අපිත් එක්ක කතා කරන්න අපේ ආයතන අපි සියලු දෙනාත් එක්ක කතා කරලා අපිට ගහන්න නෙවෙයි ඕනේ බයින්ඩ නෙවෙයි ඕනේ අපි සියලු දෙනාත් එක්ක කතා කරලා මේ මුදල් අපිට ගෙවන විදිහේ සැලැස්මක් අපිට ඉදිරිපත් කරන්න අපි සියලු දෙනාම දන්නවා මේ මුදල් දැන් ආයේ නැවත අපිට එකවර ගන්න බෑ කියලා ඒ නිසා අපි සමග කතා කරලා මේ අපි සියලු දෙනාම කියන්නේ අපි එකහඬින් කියන්නේ මේ මුදල් අපිට දෙන විදිහේ ක්‍රමවේදයක් සලස්සන්න ඒ සම්බන්ධ රජයේ ආයතනය හැටියට මහ බැංකුවට පොලිස්පතිතුමාට අපි ලියලා තියෙනවා අපි සියලු දෙනාම ලියලා තියෙනවා අපිට තාමත් අපිට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ ආයතන වලින් සිද්ධ වෙලා නැහැ මේ ආයතන සම්බන්ධ වෙලා 18 වෙනිදාට කලින් අපිට ජාලිය කියන පුද්ගලයා පොලිසිය හරහා හෝ මහ බැංකුව හරහා අපිට සම්බන්ධ කරන්න එහෙම නැතිනම් අපි ගලෙමු ඉන්න ප්‍රාදේශ සභා ප්‍රාදේශ ලේකම් කාර්යාලය ඉදිරියට ඇවිත් දවන්ත උද්ඝෝෂණයක් කරනවා අපේ සමාජික ප්‍රමාණය ඉන්නවා 500ක් 485කට ප්‍රමාණයක් ඒ සියල්ල ගලමින්න ප්‍රාදේශ සභාව ප්‍රාදේශයේ ලේකම් කාර්යාලයට ඇවිත් උද්ඝෝෂණයක් කිරීමට අපි සියලු දෙනා එකඟ වෙලා තියෙනවා රාජ්‍ය ආයතන වල රාජ්‍ය සේවකයොත් මේ සඳහා මුදල් තැන්පත් කරලා තියෙනවා හැබැයි මේ රාජ්‍ය සේවකයන්ගේ මා හිතන විදිහට අපි මේ අයත් එක්ක කතා කරලා බලපුවාම කිසිදු පුද්ගලයෙක් රාජ්‍ය සේවයෙන් ඉතුරු කරගත්තේ මුදලක් මෙහි තැන්පත් කරලා නැහැ. ඒ අය ලෝන් දාලා දාන්න ඕනේ ලෝන් සියල්ල දාලා තමයි මේ ආයතනයේ සල්ලි තැන්පත් කරලා තියෙන්නේ. ඒක නිසා ගොවිතැන් කරපු මිනිස්සුත් ඒ මිනිසුන්ගේ උපයාගත්තේ අවුරුදු මුළු ජීවිත කාලයම හම්බ කරගත්තේ මුදලින් සොච්චම් මුදලක් තමයි මෙහි තැන්පත් කරලා තියෙන්නේ. තවත් මිනිසක් ඉන්නවා තමන් මොකක් හරි රැකියාවක් හෝ එහෙම නැත්නම් ගොවිතැනක් කරලා ගත්තේ වාහනයක් තියෙනවනේ ඒ වාහනේ පොත වෙනත් රාජ්‍ය බැංකුවකට හෝ පෞද්ගලික ආයතනයකට ඉතලා එහෙ මුදල් තමයි මෙහි තැන්පත් කරලා තියෙන්නේ මේ සියලු දෙනාම අසරණ වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අර අම්මලා ඉන්නවා පිටිපස්සෙ අම්මා කියනවා ඒ දරුවාට කිරිපැකටයක්වත් ගන්න නැති තරමටම ඒ අයගේ අර වාරික ගෙවනකොට ඒ අය අසරණ වෙලා ඉන්නේ කියන එක තමයි ඒ අය කතා කරන්නේ ඒ නිසා තමයි අපි ගලෙමුදුනාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට අපි එන්න සියලු දෙනා කතා කරන්න ප්‍රාදේශීය ලේකම් කිව්වේ මෙයාලා 100ට තුනක මුදලක් පොලියක් හැටියට අපිට ගෙවනවා කියලා අපිට යම්කිසි මුදලක් මොහු ගෙවලා තියෙනවා නමුත් අපිට මොහු අපි කියපු ආකාරයටම මුලින් ඉඳලම අපි සල්ලි ගෙව්වේ නැහැ එකම වාරකයක් පොලියක්වත් නොගෙවපු අය තමයි මෙතන ඉන්න කීප දෙනෙක්ම මම හිතන්නේ 50කට 60කට වගේ මුදලක් ඉන්නවා අපිට මෙහෙද මුදල් තැන්පත් කරද්දී ඇත්තටම මෙයාලා කියලා තිබ්බා මහ බැංකුවේ එයාලා ලියාපදිංචි ආයතනයක් එම නිසා කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක ඒ සඳහා අපිට ලියකියවිලි වගේක් පෙන්නවා නමුත් අපි ලියලා අපිට මහ බැංකුවෙන් තාම කිසිදු තොරතුරක් නැති නිසා අපිට හිතෙන්නේ මෙහි එහෙම දෙයක් තිබිලා නැහැ අපිත් සුවා බැලීමක් කරලා නැතුව තමයි සල්ලි දැම්මේ කියලා එම්මිදුනුවව පොලිසියට ආසන්නව ඔෆිස් එකක් පවත්වාගෙන ගියා ඒ ආයතනය තාමත් එතන තියෙනවා වහලා තියෙන්නේ එහි අයිතිකරුවන් කියනවා එහි විදුලි බිලත් කපලා කරන්ට් එකත් කපලා තියෙන්නේ ආයතනේ වසලා තියෙන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් අපිට මෙහි මුදල් දැම්මේදී ලබා දීමේදී කිසිදු සැකයක් ඇති වුණේ නැහැ ලංකා බැංකුවත් මහජන බැංකුවත් සංවර්ධන බැංකුවත් පොලිසිය අල්ලපු යටේ තමයි මෙහි මූල්‍ය ආයතන පවත්වාගෙන ගියේ නිසා අපිට කිසිදු සැකයක් ඇති වුණේ නැහැ මේ ආයතනය පිළිබඳව මුදල් තැන්පත් කිරීමේදී ඒක නිසා අපි පොලිසියත් බැංකු පද්ධතියත් ආසන්නයේම තියෙන නිසා කිසිදු අයුරකින් අපිට මේ සම්බන්ධව සැකයක් ඇති වුණේ නැහැ මුදල් තැන්පත් කිරීමට මේ වගේ මූල්‍ය ආයතන 6ක් විතර මෙහි පවත්වාගෙන ගියා ගලෙමුදුන නගරයේ එහි කිසිදු ආයතනයක් මේ වෙනකොට මුදල් ගෙවන්නේ නැහැ සියලු දෙනාම මුදල් මේ විදිහටම පැහැරලා ඒ අය සැඟවිලා ඉන්නේ ඒ සම්බන්ධව කිසිදු රජයේ පැත්තෙන් මැදිහත් වීමක් වෙලා නැහැ කිසිදු ආයතනයක මේ මුදල් මේ ප්‍රදේශයේ ගලෙමුදුන ප්‍රදේශයේ ජනතාවට ලබා දීම සඳහා අපි මහ බැංකුවටත් පොලිස්පතිතුමාටත් ලියලා තියෙනවා ගලෙමුදුන පොලිසියත් පැමිණිලි දෙකක් ලබා දීලා දාලා තියෙනවා නමුත් මේ වෙනකන් කිසිදු ක්‍රියාමාර්ගයක් අපිට මේ වෙනුවෙන් කරලා නැහැ. මම ගාමිණී වීරකෝන් මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වන්න අපි තීරණය කරේ. අපි අවස්ථා කීපයකදීම සමාජික විසින් එකතු වෙලා අපි සාකච්ඡා කරා. ඒ වගේම අපිට හැකි උපරිමවරින් මේ අදාළ ජාලී කියන පුද්ගලයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කරා. නමුත් අපිට මොන විදිහකින්වත් හැකියාවක් ලැබුණේ නැහැ.
මේ පුද්ගලයා සංගවිලා ඉන්නේ මේ පුද්ගලයා ඉන්නේ කොහෙද කියලා දැනගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වගේ මාධ්‍ය හමුවකට සූදානම් වුණේ. අපි සියලු දෙනාම මේ මුදල් මේ පුද්ගලයාට යොමු කරලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා පොරොන්දු වෙච්ච ආකාරයට අපිට මේ මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මම හිතන්නේ කිසිම සමාජිකයකට මේ ආයතනය පිළිබඳ සැකයක් ඇති වුණේ නැත්තේ ආසන්න පොලිසිය ඉදිරියෙන් බැංකු පද්ධති ඒ වගේ එතකොට සාමාන්‍යයෙන් එහෙම දෙයක් කරන්න අමාරුයි. ඒ වගේ රාජ්‍ය මූල්‍ය ආයතන හරි මැදිහත් වීමක් කරනවා මේ මුදල් විශාල විදිහට මේ වෙනත් රාජ්‍ය නොවන ඒ වගේම නීත්‍ය අනුකූල නොවන ආයතනයක් හරහා මේ යනකොට ඒ වගේම පොලිසියෙත් තියෙන බුද්ධ්‍යංශ තියෙනවා මේ වගේ දේවල් වෙනකොට රජයේ ක්‍රමවේදී බිඳ වැටෙනවා මේ මූල්‍ය පද්ධතිය බිඳ වැටෙනවා ඒ වගේ දෙයක් හොයන්න මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා මොකද අපි දැකලා තියෙනවා গোল্ডන් කීලා වගේ ලොකු මිනිස්සුත් ඇටලා තියෙනවානේ ඒ වගේ වෙනකොට දැන් මෙතන මේ ප්‍රදේශයේ පද්ධතියක් තියෙනවා මේකේ. يعني පුද්ගලයන්ගේ නම් අවශ්‍ය නැහැ. ආයතන මේ වගේම රහස්‍ය මූල්‍ය ආයතන තිබිලා තියෙනවා. ඒවා බිඳ වැටෙනවා බිඳකින් එක බිඳ වැටෙනකොට ඒගොල්ලෝ එකතු වෙලා තමයි දැන් මේ විදිහට මිනිස්සුන්ව මුලා කරමින් ඉදිරියට යන්නේ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ වගේ මාධ්‍ය ආයතනයක් ආයතන හරහා හෝ දැනුවත් කරලා මේ පුද්ගලයෝ අපිත් එක්ක සම්බන්ධ කරගෙන අඩුම ගානේ අපිට මොකද්ද ඉදිරියට යන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න එහෙම පුද්ගලයා අපිට සම්බන්ධ කරගන්න බැරි නම් නීතිමය පැත්තෙන් හරි මේ පුද්ගලයා අපිව සම්බන්ධ කරගෙන මේට අදාළ මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා හරි දැනගන්න හැකියාවක් තියෙනවා මං හිතන්නේ මේ සමාජිකයන් ලොකු මානසික සුවයක් හරි ලැබෙයි ඒ තරම් මානසික පීඩිත මම දන්න හැටියට එක පුද්ගලයෙක් කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 50කට අඩු මුදලකින් දාලා තියෙනවා නමුත් ඉතාල සුළු පිරිසක් මං හිතන්නේ කෝටියකට ආසන්න මුදල් දෙන්නේ 3 දිනක් වගේ සමහරට ඒ වගේ මුදලුත් දාලා තියෙනවා සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් ලක්ෂ 10ක් දැම්මා කිව්වොත් සමහරට ඒ පවුලේ ආයේ එකතු වෙලා දැම්මොත් ඊට වඩා ලොකු විශාල මුදලක් වෙනවා සහෝදරයෝ දෙමව්පියෝ ඒ වගේ දාලා තිනුට සමහර කෝටියට ආසන්න මුදලකුත් ඒ විදිහට එකතු වෙන්න පුළුවන්. උන් කර කියලා කියන්නේ අපිට සෙලාන් බැංකුව හරහා තමයි මේගොල්ලෝ අපිව සම්බන්ධ කරේ. අපි බය වෙන්න එපා කිව්වා මහ බැංකුවත් එක්ක සම්බන්ධයි. සෙලාන් බැංකුව තමයි අපේ තියෙන මේ මූල්‍ය ආයතන. සෙලාන් බැංකුවට තමයි චෙක් දෙන්නේ. අපි ගාව චෙක් තියෙනවා. අපි එහෙම මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ නැහැ. අපිට යන් චෙක් එකක් දුන්නොත් සෙලාන් බැංකුවකින් මාරු කරගන්න අපි ගිහිල්ලා ඒක බැංකුවත් එක්ක අදාළ කටයුතු විතරයි අපි කරන්නේ. අපි ඒගොල්ලන් යහුවේ නැහැ. බැංකුව මෙයාලත් එක්ක කොහොමද තියෙන සම්බන්ධතාවය කියන එක අපි හොයා බැලුවේ නැහැ. අපි කරේ අපිට මුදලක් අදාළ බැංකුවට දාලා තිබුණොත් ඒ බැංකුවෙන් ඒ මුදල ගණන් අපි පළාම් බැංකුවයි අපි ගණන් කරුවෙක් වුණා මිසක් මේ ආයතන පිළිබඳ සම්බන්ධතාව මොනවද කියලා අපි හොයලා බැලුවේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ සමහර අවස්ථාවල ඒගොල්ලෝ එක එක මානසික මට්ටම් සමාජ මට්ටම් වල ඉන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සමාජට කුපිත වෙලා නීතිය නොවන පැති වලින් කටයුතු කරන්න උත්සාහ කරනවා. සමහර අය මේගොල්ලෝ හොයාගන්න කොටු කරගන්න ක්‍රමවේද හොයනවා. සමහර අපි වගේ මේ වගේ ක්‍රමවේද හදනවා. ඉතින් මොනම හරි ක්‍රමවේදකින් අපි උත්සාහ කරන්නේ මේ පුද්ගලයා අපිට සම්බන්ධ කරගන්න. මේ පුද්ගලයා ගහන්න බයින්න එහෙම නැත්නම් එයාගේ වෙන පවුලයට හානියක් කරන්න එහෙම අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ අපි දාපු මුදල් වලට අපිට මොකද කරලා තියෙන්නේ? මේ මුදල් නැවත අපිට ලබා ගන්නෙ කොහොමද? අඩුම වශයෙන් මේ පුද්ගලයාත් එක්ක අපිට මේ සම්බන්ධතාවත් හරි ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවනම් අපිට ලොකු දෙයක් ඒක. මොකද්ද අර පාතාලි කතාවක් කිව්වේ? ඔව් අපේ පුතා ඒ ජාලියේ ගෙදරට ජාලිය හොයාගෙන ගියා. ඊට පස්සේ ඒකලා සල්ලි දෙනවද කියලා අහනට සල්ලි දෙන්නේ නැතුව එයාලාගේ තාත්තා මිටියක් අරගෙන ඇවිල්ලා පුතාට ගහලා. උඹ එන්න එපා උඹ සල්ලි දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පුතා ජාලියගේ කකුලට කොටලා තිබ්බා. ඊට පස්සේ තාත්තගේ කොටලා තිබ්බා කකුලට. ඊට පස්සේ මේ දැන් පුතා ඒ කරලා අල්ලන්න පොලිසියෙන් එව්වා. ඉතින් පුතා පොලිසියට බාර වුණෙත් නැහැ. තවම බාර වුණේ නැහැ. ඉන්නවා. ඉතින් ඒ කරලා එයාගේ සල්ලි අද දෙනවා හෙට දෙනවා කියලා අපිට පොලිසියෙන් ඇවිල්ලා කියලාත් යනවා. ඒ වුණාට තවම නම් සල්ලි ලැබුණේ නැහැ. ඒ සල්ලි දෙනවා කියලා නම් කියනවා. ඉතින් තවම ලැබුණේ නැහැ. ඒකලා මැරෙව ඒවල තිබ්බා. ඉතලා 10:00 විතර මේ අපි මේ අනුරාධපුර පොලිසියෙන් DIG මහත්තයා එව්වේ අපි ඔයාලගේ විස්තර ගන්න කියලා දෙන්නේ කියලා තිබ්බා. ඊට පස්සේ අපි දුන්නා විස්තර අපි දන්නේ නැහැ නේ ඉතින් කවුද මේ කියලා. ඒ දෙන්නා කිව්වා ඔයාලගේ 6:30 විතර උන්ට ඔයාලගේ සල්ලි ලැබෙනවා කිව්වා. අපිත් කිව්වා හොඳයි ඉතින් සල්ලි දෙනව නම් කියලා. ඊට පස්සේ 6:30 විතර කාර් එකක් එවලා තිබ්බා ගේ ගාවට. ඊට පස්සේ කාර් එක එනකොට මම ලොකු පුතාට කිව්වා මෙහෙමයි කොල්ලා සැකයි මට කාර් එකක් තියෙනවා ගේ ගාව කියලා. මම අපි ගියේ නැහැ ගේ ගාවට. ඉතින් කාර් එක ගියා. ඊට අපේ දුව කඩේට ගියා. කඩේට දුවලා දෙන්න කඩේට ගිහිනකොට මෙයාලා මේ වෑන් කාර් එකේ නෑවි කාර් එක නතර කරලා දොර ඇරලා ළමයි දෙන්න දාගන්න ගිහිල්ලා ඉතින් ළමයි දෙන්න දුවලා බේරුණා. ඊට පස්සේ පොලිසියෙන් අපි පොලිසියට කෝල් කරා. ඊට පස්සේ දෙන්න අර දෙකට විතර අල්ලගත්තා කිව්වා. අල්ලගෙන රිමන්ඩ් කරා කිව්වා උසාවි දැම්මා කිව්වා. ඉතින් අපිට ඒ විස්තර මුකුත් නෑ තවම පොලිසියට. ගලෙන්ද පොලිසියේ තවම මුකුත් නෑ. ඉතින් ඒ කටි ඔපේකේ
පැට්‍රෝල් භාගයකුයි ලාම් තෙල් බෝතලයකුයි ඇසිඩ් බෝතලයකුයි කාර් එක ඇතුලේ තිබිලා. ඉතින් කාර් එකේ නම්බරත් ගත්තා කිව්වා. එයාට මොකුත් තොරතුරක් නැහැ අපිට. දැන් අදට දවස් 4ක් විතර වෙන්නේ. 4ක් විතර වෙන්නේ. ඉතින් මට ඉතින් පුතත් බේරලා ඉතින් සාධාරණයක් ඕන ඉතින් නේද? 13ක් දාලා තියෙනවා. පොඩි ලොකු එකන 7යි පොඩි එකන 13යි. ලොකු පුතා නම් ගොයිතැන් කරලා පොඩි එකන ආමියකේ ලෝන් එකක් දාලා. දැන් එයාට යන්න ඉන්නමක් නැහැ. ඉන්න තැනක්වත් නැහැ. ඉඳන් නැහැ. ගෙදර දොරකුත් නැහැ. හදාගත්ත ගේකුත් නැහැ. පිට පැනල තම ඔය කොටන්ට මරන්ට යන්නේ යාලා සල්ලි දීපන් කියලා. තව මේක කලබලේ නතරුනෙත් නැහැ එයාගේ. ඉතින් කොහොම හරි ඉතින් සල්ලි ටික අරගන්න ජාලිය හොයලා දෙන්න කියලා තමයි අපි ඉතින් කියන්නේ.